අජිත් දිනුවත් ගෝඨාභය දිනුවත් දෙන්නම පඹයෝ කියන කාරණා මම බොහොම පැහැදිලිවම කිව්වා. ඔන්න ගෝඨාභය පාක්ෂික කට්ටිය සජිත්ගේ පාක්ෂික දෙකෝ දෙකොල්ලම මට බැන්නා. දැන් ඔබ මේකට මට බයින්නවනේ. ඒ නිසා ඔබ මට බයින්න කලින් අපි මාස 6ක් 8ක් විතර නිහඬ වෙමු. බනින්න එපා දැම්ම. පොඩක් ඉන්න. බයින්න එපා. ප්‍රශ්න ටික ලියා ගන්න. හොඳට බයින්න ලියා ගන්න ඉස්සෙල්ලා. ලියලා ඒක පබ්ලිෂ් කරන්න එපා. කමෙන්ට් කරන්න එපා. ඔහොම ඉන්න පොඩ්ඩක්. මාස 8ක් ඉන්න. මහමැතිවරණ ඉවරනලා මාස 5ක් යනකල් ඉන්න. ඊට පස්සේ අපි කතා කරමු. ජනාධිපති පිළිබඳ ප්‍රශ්නයක් ආතන නව ජනාධිපති මට ඔබතුමා බනින්නේ නැහැ කියලා. ඒක තමයි කතාව. ඉතින් මම කියන්න ඕනේ මම ජනාධිපති වුණත් මට ගෝඨාභය ගෝඨාභය රාජපක්ෂමයි. ජනාධිපති වෙන්න කලින් මට ගෝඨාභය ගෝඨාභය රාජපක්ෂමයි. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම පැහැදිලිවම මිනිස්සු මට කිව්වා ගෝඨාභයගේ ඡන්ද ගන්න එන්නේ වෙද මහත්තයා කියලා. මම ඒ නිසාම නිහඬ වුණා. ඔබ දන්නවා පැහැදිලිවම මම කිව්වා නෑ මම එන්නේ නැහැ දේශපාලන කිර කාරණා. මම බොහොම වගකීමෙන් කියලා මම අයින් වුණා. මම ඒ මම බොරුවක් කිව්වේ නෑ. මම ඒ කිව්ව දේ මම ඒ විදිහට මිෂ්ට කරා. ඒ වගේම එතුමා රාජ්‍ය නායකත්වයට පත් වුණාට පස්සේ ලංකාව ගොඩක් මිනිස්සු කියන්න උත්සාහ කරා මේ දියසෙන් කුමාරයා ඉපදිලා මේ රාවණ රජතුමා ඉපදිලා මෙයා බෝධිසත්වයෙක් එහෙම කියන්න උත්සාහ කරා. මං නිසා මං ඉල්ලීමක් කරන ගෞරවයෙන් යුතුව රාජ්‍ය නායකයෙකුට එවැනි නාමකරණයක් ලක් කිරීමට කලින් රට ඉතිහාසය සහ බෝධිසත්ව ගුණ පිළිබඳ හොයලා බලලා කතා කරන්න සහ ශ්‍රේෂ්ඨ නරපතීන් පිළිබඳ හරියට හොයලා බලලා කතා කරන්න. එමුණුත් ඇත්තරම රටේ අනාගතයේදී සිංහල රාජ්‍යත්වයට වෙන්න තියෙන හානිය අවම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි බොහොම පැහැදිලිව කියනවා දැන් ලංකාවේ මිනිස්සු අපි වස්සාන කාලයේ ආරම්භ වෙලා වස්සාන කාලේ දැන් අවසන් වෙලා තියෙන්නේ. කියන්නේ පහුගිය පොයෙන් අවසන් වෙලා දැන් මාසයකට ආසන කාලයක් දැන් ගෙවිලා. ඒතකොට නමුත් මේ රාජ්‍ය නායකයා බිහි වුණාට පස්සෙත් හොඳට වහිනවා. ඒ වහිනවා ව්‍යසන ගම් වතුර නායෑම් ගහකොළ මල ඉදිරියලා වැටෙනවා. බොහෝ විනාශකාරී තත්ත්වයන් මේ කාලෙත් වෙලා තියෙන වෙනවා. ඒතකොට ඔබට පැහැදිලි ඇති මේක අකල් වැහි. අකල් වැහි ඇති වෙන්නේ හොඳ රාජ්‍ය නායකයා හොඳ නම් අකල් වැහි වහින්නේ නැහැ. ඒ වගේම මම බොහොම පැහැදිලිවම කිව්වා සජිත් දිනුවත් ගෝඨාභය දිනුවත් දෙන්නම පඹයෝ කියන කාරණා මම බොහොම පැහැදිලිවම කිව්වා. මම ඔබ මගේ YouTube channel බලන්න මම මේ තරහකින් නෙමෙයි මම මේ කියන්නේ. මම කියන්නේ මේ වෙන සිද්ධාන්ත අපි දකින හැට දකින සිද්ධාන්ත මම මේ කිව්වේ. ඒතකොට දැන් ඒ වෙලාවේ මට දැන් ඔන්න ගෝඨාභය පාක්ෂික කට්ටිය සජිත්ගේ පාක්ෂික දෙකොල්ලම මට බැන්නා. හැබැයි බැන්නට දැන් ඔබ බලන්න ඒක උනාද නැද්ද කියන එක දැන් හොඳම කාරණාව. ගෝඨාභය රාජපක්ෂ ගෙනාව යම් යම් සංකල්ප කීපයක් පකිස්තානයේ කරපු යම් සංකල්ප අපේ රටට ගෙනාව. ඒක හොඳ වැඩක්. අපි ඒක නෑ කියන්නේ. ඒත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවර වෙලා ඖෂධ පනත ගේද්දි මම සතුටු වුණානේ. ත්‍රිපිටකය ජාතික උරුමයක් කරද්දි මම සතුටු වුණා. මම ඒක පැහැදිලිව එතුමා ප්‍රශංසා කරා. මේ වගේ දේවල් හොඳ දේවල් කුළු අල්ලද්දි මම කිව්වා මේක හොඳ දෙයක්. ඉතින් ඒ වගේ මංගේ හොඳ දෙයට හොඳයි කියලා කවුරු රජකම් කරලා මට ඒක අදාළ නැහැ. හොඳ දේ හොඳයි. ඉතින් මෙතුමා හොඳ දෙයක් කරා. ඉතින් ඒ වගේම මම ඔබ බලන්න ප්‍රවෘත්තියක් යනවා දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කිරීමට අගමැති තීරණය කරයි කියලා. දැන් ඔබට පැහැදිලි ඇති මේ මොකද්ද මේ යන්නේ. එතකොට පැහැදිලි මේ අගමැති තමයි මේ ගෝඨාභය පාලනය කරන්න කියන කාරණාව. අයියා විසින් මල්ලි පාලනය කරන උන ගෙදේ දෙක හරි. රට පාලනය කරද්දී එහෙම කරන්න බෑ. හරි. එතකොට දැන් ඔබට පැහැදිලි ඇති ඒ යන්නේ අර පඹ සිස්ටම් එක තමයි. ඒ ක්‍රමයේ තමයි යන්නේ. දැන් ඔබ මේකට මට බයින්නවනේ. ඒ නිසාම ඔබ මට බයින්න කලින් අපි මාස 6ක් 8ක් විතර නිහඬ වෙමු. බනින්න එපා දැම්ම. පොඩක් ඉන්න. බයින්න එපා. ප්‍රශ්න ටික ලියා ගන්න. හොඳට බයින්න ලියා ගන්න ඉස්සෙල්ලා. ලියලා ඒක පබ්ලිෂ් කරන්න එපා. කමෙන්ට් කරන්න එපා. ඔහොම ඉන්න පොඩ්ඩක්. මාස 8ක් ඉන්න. මහමැතිවරණ ඉවරනලා මාස 5ක් යනකල් ඉන්න. ඊට පස්සේ අපි කතා කරමු. ඊට පස්සේ අපි කතා කරමු. හරි. එහෙනම් මතක තියාගන්න මේ රාජ්‍යත්තේ කාටවත් කරන්න බෑ. මේක කරන්න බැරි හේතුව මම මේ ඔයාලා හිතන්නේ මං කටින් බතල හිටනවා කියලා මිනිස්සු මට කියන්නේ ඔයා කයිබාරුක ගහිනවා මොනවත් කරන්න නැහැ කියලානේ. මට යම් කිසි පුතේ සටනක් කරන්න මේ මතක තියාගන්න හැමෝම සටනක් කරන්න නම් පිරිස ඉන්න ඕන. ආයුධ ටික තියෙන්න ඕන. සටන් ක්‍රම පිළිබඳ මන අවබෝධයක් තියෙනවා. සතුරා පිළිබඳ දැනගන්න ඕන. සතුරාගේ සතුරු පිරිස් ප්‍රමාණය ගැන දැනගන්න ඕන. අපි සටන් වදන යුද පිටිය පිළිබඳ අපි දැනගන්න ඕන. ඒ වෙලාවේ පවතින කාලය ඒකට යොදා ගන්නා කාලය සහ කාල ගුණය ගැන අපි දැනගන්න ඕන. ඒ වගේම තමයි ඒ ඔව් සතුරාගේ උපක්‍රම දැනගන්න ඕනේ. ඒ වගේම සටනක් මේ එක දවසින් කරන්න බෑ කවදාවත්. ඒ නිසා හොඳට තේරුම් ගන්න මම සමාජයේදී දේශපාලඥයෙකුට බැන්නයි කියලා මම ජනාධිපති වෙන්න සුදුසු මිනිස්සෙක් කියලා කවුරුත් එකපාර හිතන්න එපා. මම
ප්‍රජාතන්ත්‍රවාදයට බැනගෙන සමාජවාදයට බැනගෙන එකපාරම ජනාධිපති පුටු ඉඳගන්නවා සුදුසුම පුද්ගලයා කියලා මම කියලා කවුරුත් නිර්වචනය කරන්න එපා. මට වඩා සුදුසු පුද්ගලෙක් එන්න පුළුවන්. අපි සුදුසු පුද්ගලෙක් આવොත් අන්නේ පුද්ගලට උදව් කරන්න ඕනේ. ඒක තමයි අපේ සිංහලෙක් නම් බෞද්ධෙක් නම් අපේ එකම න්‍යායය. සුදුස්සාන සුදුස්සන දිය යුතුයි. එහෙම නොවුනොත් අපි ඒක බලමු. ඒක එදාට වෙන දෙයක්. තාම එහෙම තීරණයක් නැහැ. නමුත් මතක තියාගන්න මම බොහොම වගකීමෙන් කියන්නේ මම මහමැතිවරණ ඉදිරිපත් වෙන්නේ නැහැ. එකත් කියන්න. මම ඒක තාජුට්ටගේ වෙනම වොයිස් කට්ටක් වශයෙන් දෙන්න. මම දේශපාලෙ එන්නේ නැහැ. ඒක පැහැදිලිවම කියන්න ඕනේ. ඒ නිසා මම බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. යමක් සූදානම්ව පවතිනවා. ඒ සූදානම්ව පවතින සිංහල බෞද්ධ රාජ්‍යයක් නැවත නිර්මාණය කිරීම. සිංහල බෞද්ධ රාජ්‍යයක් නැවත නිර්මාණය කිරීම මේ දේශපාලන ව්‍යුහය තුළ ඉඳලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සිංහල බෞද්ධ රාජ්‍ය තුළ නායකයා කවුරුත් අපිට ප්‍රශ්නයක් නැහැ. මේක මතක තියාගන්න. අරගල නැති හෙටක්, වසවිස නැති හෙටක්, ලෙඩදුක් නැති හෙටක්, මානවවාදී අවිහිංසාවාදී පිරුණු හෙටක්, දැහැමි හෙටක්, ගුණදම්පිරි හෙටක්, එවැනි හෙටක් නිර්මාණය කරන්න අද අපි සියල්ල සකස් කරන්න. ඒ නිසා අපි කතාවෙන් කරන්නේ මිනිස්සු දැනුවත් කර. ඒ දැනුවත් කිරීම තුළ අපි යම් යම් සතුරු පිරිසගේ නැත්නම් සතුරාගේ නැත්නම් පරදේශක්කාරක නැත්නම් පරයන්ගේ සියලු උපක්‍රම අධ්‍යයනය කරනවා. ඒ උපක්‍රම අධ්‍යයනය කරලා අපි යම් දවසක සිංහල ජාතිය වේරා ගැනීමේ මහා සංග්‍රාමය ආරම්භ කරනවා. ජීවත් හිටියෝ එම නැත්නම් මම කරුණුක කියලා තන ඔබේ සංග්‍රාමය ආරම්භ කරනවා. ඒ සංග්‍රාමයේදී ඒක ලේ බින්දුවක්වත් වැටෙන්න එපා පුතේ. වටන්න එපා. මොකද සතුරෙක්ගේවත් සතෙක් සිව්පාවෙවත් ලේ බින්දුවක්වත් නොසල්වා මේ සිංහල බෞද්ධ රාජ්‍ය අපි බිහි කරනවා. එදාට මේ ලෝකයේ ඉන්න මිනිස්සු තේරුම් ගනිවි සිංහල බෞද්ධ කියලා කියන්නේ ඇත්තට මානවවාදීද. ඒ නිසා විවිධ අර්ථ දෙන්න උත්සාහ කරන්න එපා. ජනාධිපතිතුමාට එතුමා රට කරගෙන ගියපු දෙන් එතුමාට බලපෑම් කරන්න මම කිසිම කැමැත්තකුත් නැහැ. එම බලාපොරොත්තුවක් නැහැ. මට කරන්න පුළුවන් දේවල් තියෙනවා. මම ඒවා කියන්නෙත් නැහැ. නමුත් එතුමාට මම හොඳ යෝජනා ටිකක් ගේනවා. ඉදිරියේදී ඒ යෝජනා ටික ක්‍රියාත්මක කරොත් එතුමා ශ්‍රේෂ්ඨ රජෙක් වෙයි නිරායාසයෙන්. එහෙම නැත්නම් එතුමාගේ රාජ්‍ය පරිපාලන කාලය එතුමාගට බලය දින කාලය වසර දෙකක් වේවි. එතුමා මම ඉදිරිපත් කරන දේ කරොත් එතුමාට වසර 10කට අධික කාලයක් රට පාලනය කරන්න පුළුවන් වේවි. ඒතර ඔබ කියයි අවුරුදු දෙකකින් කොහොමද වේද මහත්තයා? එහෙම වෙන්නේ කියලා. ඉතින් රාජ්‍ය නායකයෙ මැරෙන්න පුළුවන්. හෙට උදේවිදි මිනිස්සුන් මැරෙන්න බැරිද? මැරෙන්න පුළුවන්. ඉතින් ජීවිතය අහිමි වෙන්න පුළුවන් මිනිස්සුන්ගේ. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. එතකොට ලෙඩ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ රටේ අනිත් 225ම දැන් අපි ගෝඨාභය කියන්නේ අලුත්ම චරිතයක් ලංකාව රජ කරවපු. ඒ කියන්නේ කිසිම දේශපාලන ව්‍යුහයක නැති පුද්ගලයන් අපි රජ කරේ. මම නෙමෙයි රටේ මිනිස්සු රජ කරේ. එතකොට දැන් ඉතුරු දේශපාලඥයෝ 225ම හොඳම කට්ටියනේ. අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. එතකොට එයාලා බලනවා ගෝඨාභය වෙනම දෙයක් කරන්න ගියොත් ගෝඨාභය විරුද්ධව අනිවාර්යෙන් යන සටන් කරනවා. එයාලා ව්‍යවස්ථාව වෙනස් කරලා සමහර ගෝඨාභය තියෙන බලතල අගමැතිට අරගෙන සමහර පාර්ලිමේන්තුවල සමහර ව්‍යවස්ථාදායක සභාවට අරගෙන මේ රට සර්ව ජාතික රාජ්‍යයක් බවට පත් කරලා සර්ව ආගමික රටක් බවට පත් කරලා සියලු දෙනාගේ ඒකමතික ඒ කියන්නේ 3/2 බලයකට ආවිලා මේ රට ඒ විදිහට පරිපාලනය කරන්න පුළුවන්. එදාට රජතුමා මොනවා කරත් නැහැ. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මොනවා කරත් නැහැ. මොකද බලතල පාර්ලිමේන්තුව තුලින් තමයි නැත්නම් ජනමත විචාරණකින් තමයි මේ දේවල් කරන්නේ. ඒත් ඒ වගේ දෙයක් ආවොත් එහෙම ගෝඨාභයට තනියෙන් මේකට උත්තර දෙන්න මූණ දෙන්න බැරි වෙනවා. ඒකයි මම කියවුරු දෙකයි එහෙමවත් පවතින්නේ කියන කාරණයි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බොහොම ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි. මං හිතන්නේ එතුමා ළඟ ඉන්න මම දන්නවා තරමට එතුමා ළඟ ඉන්නවා බොහොම හොඳ මිනිස්සු කීප දෙනෙක් වියත්මගේ හිටපු. ඉතින් ඒ කට්ටියගේ උපදෙස් මත වියත්මගෙන් සහ එළිය කියන දෙයින් තමයි ගෝඨාභය රාජපක්ෂව ගෙනාවේ. ඒ නිසා ඒ මම කියන ගෝඨාභය රාජපක්ෂට මං හිතන්නේ මේක බලනවා තමයි. නැත්නම් දැන් කොහොම YouTube channels ඔක්කොම සාමාන්‍යයෙන් චෙක් කරනවනේ. ඒ නිසා මම බොහොම පැහැදිලිවම කියනවා මේ CID ගේ මහත්තුරන්ට එතුමාට මේ පණිවිඩය දෙන්න. දේශපාලඥයොත් එක්ක මේ ගමන නොයා පුළුවන් නම් මේ රටේ ඉන්න බුද්ධිමතුත් එක්ක මේ ගමන යන්න, උගත්තුත් එක්ක මේ ගමන යන්න, එහෙම වුණොත් මේ රට සුපිරි රටක් බවට පත් කරන්න පුළුවන් කියන යෝජනාව තමයි මම කරන්නේ. නිසා මම කාටවත් වහල් වෙන්නේ නැහැ. මම ගෝඨාභයටත් මම වහල් වෙන්නේ නැහැ. මට වැඩක් නැති දෙයක්, මට අදාළ නැති පුද්ගලෝ කිසිම කෙනෙකුට මම අදාළ වෙන්න කැමති නැහැ. එතුමාට මම ඉදිරිපත් කරන සංකල්පය එතුමා ඉදිරිපත් කළ ඒක පිළිගත්තොත් ඒක ක්‍රියාත්මක කරොත් එතුමා හොඳයි. එහෙම නැත්නම් මම සාමාන්‍ය මෛත්‍රීපාඩ කරපු දේ තමයි මම එදා එතුමාට කියන්නේ. මම එදාට විවේචනය කරන්න පටන් ගන්නවා. ඒක මොකද මම විවේචනය කරන්න ඕන එතුමාගේ වැරදි තියෙන වෙලාවනේ. එතුමා මේ වෙලාවේ එතුමාගේ වැරද නැතු මම නිකන් බූරුක් වගේ මේ විවේචනය කරලා නිකන් මම මිනිසුන්ගෙන් හැලුල්ලක් කරේ. මට කිසිම අවශ්‍යතාවක් මගේ මානසික ලඩෙක් නෙමෙයි. මිනිස්සු එහෙම හිතාගෙන හිටියට මම පිස්සෙක් නෙමෙයි. මිනිස්සු එහෙම හිතාගෙන හිටියට මම බූරුවෙක් නෙමෙයි. මිනිස්සු එහෙම හිතාගෙන හිටියට මම මෝඩෙක් නෙමෙයි. මිනිස්සු එහෙම හිතාගෙන හිටියට ඉතින් මම කියන්නේ යම් දිනක යම් විදිහකට
එවැනි පරිවර්තනයක් සමාජයේ තුළ සිදු කරන්න ගෝටාවට හැකියාවක් පවතිනවා නම් අපි ඒකට ආශිර්වාද කරනවා. අපි පුළුවන් උපරිම ආධ්‍යාත්මික ශක්තියෙන් භෞතික ශක්තියෙන් මේ ධන ශක්තියෙන් අපිට පුළුවන් ඉදිරියට මම කියන්නේ මේ දැන් ඒ වගේම එතුමාට තනි වෙන්න දෙන්න එපා. දැන් ඔයාලා ඔක්කොම නේද රටේ මම සතුටු වෙනවා එතුමාගේ රාජ්‍ය නායකත්වයට පත් වීම එක පැත්තක්. මොකද සිංහලෝ එකතු වුණා. මම ඒකට හරි කැමති. සිංහලෝ 100%ක් එකතු වුණේ නැහැ. සිංහලෝ සෑහෙන ප්‍රමාණයක් එකතු වුණා. ඒතර අන්න ඒකට මම ගරු කරා. මගේ හදවතින් මම ගරු කරා. සිංහලෝ දැන් එහෙම හරි කවුරු හරි කෙනෙක් පත් කරන්න සිංහලෝ එකමුතු වුණා නේ කියන්නේ. ඒක ගොඩක් වටිනවා. ඒ වගේම ඒ එකතු වීම හැමදාම ගෝඨාභයත් එක්ක තියලා ජනරජයක් වශයෙන් මෙරට පවත්වන්නට අවශ්‍ය ශක්තිය එතුමාට දෙන්න. ඒ අපිත් ඒක තුළ ඉන්නවා. අපි හැම වෙලේම විවේචනය කරන්නම ඉපදිච්ච එක නෙමෙයි මම. මිනිස්සු විතරද මේ වෙද මහත්තයා විවේචනය කරන්නේ නැහැ. මම විවේචනය කරන්නේ මොකද මට ඕනේ කවුරුන් හරි මේ රට කරනවා. මට රජ වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට කවුරුන් හරි මේක කරලා අවශ්‍ය තැනට මේ රටපත් කරන එක විතරයි අවශ්‍ය. ඒ නිසා අපි එතුමාට ආශිර්වාද කර යුතුයි. එතුමා කරන හොඳ දේවල් වලට එතුමා විවේචනය කළ යුතුයි. එතුමා කරන නරක දේවල් වලට එතුමා බේරාගත යුතුයි. මේ රටේ ඉන්න ත්‍රස්තවාදීන් 225 ගෙන් එක කෙලින්ම කියන්න ඕනේ.